මේ පොත මම නෑ මට මම හිතන දීර්ඝ අදහසක් තියෙනවා කියන්න නමුත් කාල සීමාව සීමා කරපු නිසා මම හිතන්නේ පැය කාලක් මට දීලා තියෙන්නේ ඒ කාලය ඇතුලේ මම උත්සාහ කරනවා මේක කියන්න මම හිතනවා අර අජිත් කිව්වා මේකේ දැන් මේක දැක්ක හැටියේ මේකේ හදන මූඩ් එක මේ මේ අරක්කු ගැන තමයි නිකන් හැදෙන්නේ මේ අපිට ජක් දෙවරක් පෙරලාද කිව්වහම අපිට මතක් කරන්න හදන්නේ හරි කවිය තියෙන සංඥා මොනව වුණා ඒක මතක් කරන්න හදන්නේ මේක මම අජිත් කේකට අජිත් කුමාරසිරි කිව් එකට එකතු කිරීමක් කරනවා ලංකාවේ ජාතිය සාරය අරක්කු ඇයි ලංකාවේ ජාතිය හැදුනේ අරක්කු වලින් लंकावे जातीय गुडने की मे व्याप्रृति पटंगाने विशेष प्रभु धनेश्वर तेक् प्रभु धनेश्वरी नगी मेक ब्रिटान्युगे इतकोट ह्यू वगे रेन्द व्यापारे सरक् व्यापारे तमाइ मे जातीय अवश्य वेल्थ दुंडी वेल्त ऑफ नेशन जातीय सारे अपे अरकु जातीय विप्लव अरगलवली मे अपे जाति हूं अरक्वली මේ අපිට යන්න වෙනවා මොකද අරක්කු ගැන නිකන් බයිලා ගහන්න එපා මේ ජාතිය රකින්න හදන අය මොකද උඹලා ඉන්නේ තරක්කු නිසා right ඒ කියන්නේ මේ යුගයේ ඉන්න බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාර ජාතිය ගැන බයිලා ගහන අය මේක කියන්න ඉඩක් ලැබිලා තියෙන අරක්කු ඒ නිසා ඒක මං හිතනවා මතක් කරන්න ඕනේ මම ආරම්භයක් විදියට මං කැමති මේ පොතට එන්න කලින් දැන් මේ අවස්ථාව මංතර මේ අවස්ථාව ක්‍රියේට් වෙලා තියෙන විදිය වැදගත් මංතර කවිය කතා කරන්න කලින් right කවිය ඇතුලේ අපිට කවි කතා කරන්න පුළුවන් නමුත් තැන්නේ තැන්නේ හැමදිරුවොත් ශාන්නාණයක් ආරත් මේකත් එක්ක හදපු පොඩි කල්චර් එකක් තියෙනවා හරි ඒක Facebook එකේ ඊපස්සේ වීඩියෝස් වලින් ඊපස්සේ මෙතන හම්බෙන විවිධය කතා කරමින් right සමාජය තුල නැත යම් කිසි කතිකාවක් හදුවා යම් කිසි මං හිතනවා රැඩිකල් සංස්කෘතික යම් යම් ලක්ෂණ ටිකක් තාන්දු කරමි. රයිට් ඕක තමයි මම හිතන්නේ මේ ඉවෙන්ට් එකේ තියෙන මම දකින මේ ප්‍රධාන කාරණා ටික. රයිට් අපි කියන්නේ කවි ගැන වෙනම කතා කරන්න පුළුවන්. නමුත් කවියට වඩා වැදගත් මේ කල්චර් එක. මේකේ තියෙනවා ටිකක් මම හිතනවා මෙතන අපි ඉන්න බහුතරය. මෙතන ඉන්න බහුතරය වාමාංශික සහ වාම ලිබරල් අදහස් දරන අය. රයිට් එතකොට එහෙම ක්‍රවුඩ් එකක් තමයි මේකේ බහුතරය ඉන්න මම හිතන්නේ දැන්නේ හාමුදුරුවොත් එහෙමයි සේහානොත් එහෙමයි හරි එතකොට මෙන්න මේ කලාපයට යම් සංස්කෘතික එන්නතක් මම හිතනවා දෙන්න උත්සාහ කරනවා මේ එන්වයර්න්මන්ට් එකේ right මම හිතනවා මේක වම බාර ගන්න ඕනේ කියලා මොකද ලංකාවේ හැටගණන් වල ලංකාවට ආපු ඕස්ට්‍රේලියන් දේශපාලන විද්‍යාඥයෙක් ඉන්නවා යා ලංකාවේ මේ කියන්නේ යාගේ රිසර්ච් එක කරනවා මෙහි එයාගේ නම ජේම්ස් ජේම්ස් ජෆ් right ජේම්ස් ජෆ් කියලා ඉන්නවා ජෆ් එයා කියනවා 60 දශකයේ ලංකාවේ නාගරික මධ්‍යම පන්තිය හිතන විදියට මුළු ලංකාවම හිතුවනම් මේ රටේ අගමැති වෙන්නේ අන්නම් පෙරර කියලා right මම හිතන්නේ ඒක හරි තීරණාත්මක එකක් ඒ ලංකාවේ නාගරික මධ්‍යම පන්තිය හිතන විදියටම ලංකාවේ මුළු රටම මොකද ලංකාවේ මේ බහුතරයේදී ග්‍රාමීය ජනතාව right කාමත් එහෙමයි නමුත් ඒ වෙනකොට ඊටත් වැඩි. ඒකට නාගරික මධ්‍යම පන්තිය හිතන විදියට ලංකාවම හිතුවොත් ලංකාවේ අගමැති වෙන්නේ මධ්‍යම පන්තිය. ඒක කියන්නේ ලංකාවේ නාගරික සංස්කෘතිය තිබුණේ වමට. ඒක ලංකාවේ දියුණු නාගරික සංස්කෘතිය හැටියේ තිබුණේ left එකේ. ඒක තමයි ජෙරම් බෆ්ගේ අදහස. ජෙම්ස් බෆ්ගේ අදහස. right ඊට පස්සේ මොකද වුනේ කියලා මේ අහන්නේ ලංකාවේ අපි මේ කාලේ 60 දශකයේ බාර් එක කඩපිලක සිනමා පටයක නැත් ගීතයක් නිර්මාණය කිරීම ඇතුලේ මිනිස්සු විනෝද වෙන එක ඇතුලේ කතා කළේ එක් කල්චර් එක left right එකන වාමාංශිකයන්ට සංස්කෘතියක් තිබුණා සංස්කෘතිය වාමාංශිකයි right මොකද මේක අපි සලකුණු කරගන්න ඕනේ තිබ්බ බලය ඊට පස්සේ මේක අනාතම කළා දැම්ම JVP එක ආවට පස්සේ right again vijayveerage නේද vijayveer sahodarya ඇතුළු right ග්‍රාමීය වාමාංශය මේකේ අධිපති බවට පත් වුණාට පස්සේ අර තිබ්බ නාගරික වාම අපි කියන ප්‍රගතිශීලී සංස්කෘතික විභවය සම්පූර්ණ අහෝසි වෙලා ඒක ගමේ හතිකාවට ගියා right ග්‍රාමීය සීමිත ගම් වලට ගියා right තව එකක් මම මතක් කරන්න
අට අවශ්‍ය වෙන්නේ මේ සංස්කෘතික පසුබිම කියන්නේ ඔගොල්ලෝ පොඩි හොඳ හොයලා බලන්න 77 ජේ.ආර්. ජයවර්ධන ඡන්දය ඉල්ලනකොට ජනාධිපතිවරණයට ඒ ජනාධිපතිවරණයට දාපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එයා ඉදිරිපත් කරන්නේ එයා සමාජවාදී රටක් හදනවා කියලා. රයිට්. ඒකට විශාල කොටසක් තියෙනවා. එයා සමාජවාදී ගොඩනගන්න යන්නේ කියලා. රයිට්. ඒ කාලේ වේදිකාවල UMP එක 77 හැම වේදිකාවකම කිව්වේ සමාජවාදී ගොඩනගන්නේ එජාපයයි කියලා. ඇයි ඒ? සමාජවාදී කියන්නේ නොකියා 77 වෙනකොට දේශපාලන බලය ගන්න බෑ. දැන් හරියට අද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ නොකියා දේශපාලන බලය ගන්න බෑ වගේ කාටවත් රනිල් වික්‍රමසිංහට. හරි. ප්‍රජාතන්ත්‍රවාදී සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ඝාතකයා. හරි. හයිකෝට් එක ඇතුලේ ඉන්න හැම ම්ලේච්චයෙක්. හැබැයි මේ ම්ලේච්චයා පවා ප්‍රජාතන්ත්‍රවාදී කියන තමයි කියන්න වෙලා තියෙන්නේ. මම මේ කියුවේ 77 වෙනකම්ම සමාජවාදී තමයි දේශපාලන නිෂ්ඨාව. ඒක ජේ.ආර්. පවා කියනවා. ජේ.ආර්. අන්තිමට කෙලෙව්වා. සමාජවාදයටම කෙලෙව්වා 80 දශකේ. එයා දන්නව අදහස් වල ක්‍රියාන්විතයේ තිබ්බ බලය. මම මේක මතක් කළේ මේ පොත කියව ගන්න මේ පසුබිම අපිට අවශ්‍ය වෙයි. මම ඊට පස්සේ එන්නම් තව විනාඩි 10 මට තියෙන්නේ. මම කවියට ආවොත් දැන් මට ඕනවනේ මේ සංස්කෘතික කාර්යය කියන්න. අද දවසේ කවිය මොහොන දෙන මූලික ප්‍රශ්නයක් තමයි කවිය යනු කුමක්ද කියන අදහස කවුරුත් කතා කරන්නේ නැති යුගයකට අවිල්ල කීප දෙනෙක් ඇරෙන. ඒ ප්‍රශ්නේ දැන් අහන්න ඕනේ. දැන් මේකෙත් මම හිතනවා දෙවරක් පෙරලලාද පිරිත්පන් කියන එකේම මේ සංඥාවේ තියෙන මේ සියලු දේවල් සියලු සුද්ධ වස්තු කෙලසිච්ච යුගයක අපි ඉන්නේ. හරි කිසිදු රාමුවක් නැහැ. يعني කිසිම දෙයක පදනම් නැහැ. රයිට් සුද්ධ වූ සියල්ල අර කොමියුනිස්ට් ප්‍රකාශනයේ කිව්වා වගේ අද ධනවාදය ඇවිල්ලා තියෙන තැන සියල්ලම විනාශ කරලා ඉවරයි. හරි. එතකොට සුද්ධ වූ කිසිවක් නැහැ. මේ සුද්ධ වූ නැති දේ තමයි මේ පෙන්වන්නේ මෙතන මම හිතන්නේ මට පේන්නේ මේක පෙරනවා මේ දින්නේ. පෙරණය. හරි. දෙදවරක් පෙරණ එක මම හිතනවා නානා සහ කන්නේ ආමුදුරෝ දෙන්න එකතු වෙලා පෙරණ එකක් ගන්න බලුවන් මේ පෙරුවට එන්නේ කහට වගේ එකක්. කොච්චර පෙරුවා රයිට් සුද්ධ වූ කිසිවක් නැහැ. එතකොට මේ සුද්ධ වූ කිසිවක් නැති වුණාම මෙතෙක් අපි සාහිත්‍ය කලාව කියලා හඳුනගත්තේ බෑ තිබ්බ. ඒ ආදර්ශවලට අර්ථයක් නැති වෙලා දැන් කවිය කියන්නේ මොකද්ද? ඕන එකක් ලියන එකද කවියක්? ඉතින් එහෙනම් කවිය කියලා වෙනම ඉවෙන්ට් එකක් ඕනේ නැහැ නේ. මම හිතා කවි කියලා වෙනම පොතක් ඕනේ නැහැ අපිට. නේ මම කියන්නේ කවිය යනු කුමක්ද කියන්නේ මූලධාර්මික අදහසට අපි නැවත එන්න ඕනේ. ඒ මූලධාර්මික අදහස තමයි සාකච්ඡා වෙන්න ඕනේ. ඒකට මම දීර්ඝව කතා කරන්න අදහස් නැහැ. මම කියන්නේ මේක මම හැමදේම මෙතන අද ප්‍රශ්නයක් විදිහට ඉදිරිපත් කරන්නේ. මගේ අදහස කවියේ කවිය කියලා කියන්නේ තරා විදියක කවිය අපිට හදනවා සංකල්ප චිත්‍රයක්. කවිය සංකල්ප රූපයක් අපිට හදනවා. සංකල්ප රූපයෙන් එළිය තියෙනවා සමාජමය අදහස්. මේ අදහස් වලින් කියන්න පුළුවන් දේවල් තියෙනවා. නැත්නම් අර්ථයට නගන්න පුළුවන් දේ තියෙනවා. ඒක සංකල්ප රූපයකට ඇවිල්ලා යම්කිසි විදියකට යථාර්ථය වටහා ගන්න පුළුවන් විදියෙ වෙනත් රූපයක් කවිය හදනවා. රයිට්. කවිය ඔන්ටොලොජි එක තමයි ඔච්චර. කවිය සත්භාවය නේ. සත්භාවය කියලා කියන්නේ මේ හැමක එහිම වූ පැවැත්ම. එතකොට කවිය පැවැත්ම තියෙන්නේ සමාජයේ කාරණා කියන එකේ නෙමෙයි. හරි. හරි සමාජ දේශපාලනය ගැන හරි දැන් සමාජයේ තියෙන පීඩිතභාවය ගැන කියන එක ඒ විදියටම අදහස් මේ විදියට ඉදිරිපත් කිරීම කවිය වෙන්නේ නැහැ. ඒ එක්කම සමාජයේ අදහස් අයින් කරලා හුදු කාල්පනික ලෝකයකට යන එක ඒකත් කවිය වෙන්නේ නැහැ. ඒකත් කවිය වෙන්නේ නැහැ. ඒ වෙනුවට යථාර්ථය වටහා ගන්න තියෙන ගැඹුරුම ආකාරයක් කවිය විසින් හොයා ගන්නවා. මොකද්ද ඒක? දැන් ඔය ඉමානුවෙල් කාන්ට් වගේ චින්තකයෙක්ගේ අදහසක් මතක් කළොත් ඔහු කියනවා දෙයක එහිම වූ ස්වරූපය අපට එහිම වූ ස්වරූපෙන් ග්‍රහණය කරගන්න බෑ. යථාර්ථය ඇත්තටම පවතින විදියක් තියෙනවා. නම් ඒ පවතින විදිය අපිට ඒ පවතින විදිය ග්‍රහණය කරගන්න බෑ. රයිට්. ඒක තමයි අදහස් වල සීමාව.
භාෂාවේ සීමාව ඒකයි භාෂාවෙන් අපි යමක් කිව්වම මේ යථාර්ථය අපිට දේශපාලනය බව මේ බාහිර යථාර්ථය අපිට මුළුමනින් ග්‍රහණය කරන්න බෑ right ඒ කියන්නේ එය අපි කියනවා thing itself දෙය දෙහිම වූ ස්වභාවය අපිට ග්‍රහණය වෙන්නේ නෑ අපිට ග්‍රහණය වෙන්න රාමුවක් තුල right එතකොට මෙන්න මේ ග්‍රහණය වෙන්නේ නැති දෙයට යන්න පුළුවන් වෙනත් විදියක් ඕනේ ඒ විදියේ එකක් තමයි කවිය කවියට පුළුවන් thing itself ඒ කියන්නේ දෙය යථාර්ථයේ යථාව ඒ යථාර්ථයේ ඇත්තටම පවතින විදිය ග්‍රහණය කරගන්න වක්‍ර විදියකට right මේක තමයි මම හිතනවා කවියේ සත්‍යය. ඒකට කවිය එක්තරා විදියකට අපේ බාහිර ලෝකයේ තියෙන වස්තු නැත්නම් වස්තු ලෝකයකනේ අපි ඉන්නේ වාස්තවික ලෝකයක අපි ඉන්නේ මේ වාස්තවික ලෝකයේ වස්තුව කියන දේ නැත්නම් ඔබ්ජෙක්ට් කියන දේ අපිට ග්‍රහණය කරගන්න බෑ අපේ චින්තනමය අදහස් ලෝකේ සම්පූර්ණයෙන්. ඒ නිසා මේ වස්තුව ග්‍රහණය කරගන්න වෙනත් මාදිලියක් ඕනේ. ඒ අනුව කවිය තුල කාරණා දෙකක් තියෙනවා. එකක් මේ සමාජ වස්තුවක් කවිය තුල තියෙනවා සාහිත්‍ය තුල කවිය තුල විශේෂයෙන් මේ වස්තුව සම්බන්ධයෙන් තියෙන අර්ථ ලෝකෙකුත් තියෙනවා. right. එතකොට මේ දෙකම මම හිතනවා අපි තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ භෞතික කවිය කියලා කියන්නේ අපි කියන ෆිසිකල් පොයට්‍රි භෞතික කවිය. භෞතිකව කවියක් කියන්නේ මොකක්ද කියන එකේ පළවෙනි කාරණේ තමයි ඒ කියන්නේ සංකල්ප රූපී මේ විදියට තමයි කාව්‍ය සංකල්පයක් රූපයට නගලා තියෙන්නේ. භෞතික කවිය තුල අදහස් ලෝකයේ අඩුයි. නේ අපි ඍජුව ප්‍රකාශ කරන්න යන දේ අඩුයි. ඒ වෙනුවට ඒ ඍජුව ප්‍රකාශ කරන දේ අත්‍යවම යථාර්ථයට යන්න බෑ. ඒ වෙනුවට යථාර්ථයට යන්න වෙන විදියක් අපි සංකල්ප රූපය තුල හොයාගන්න. ඒකෙන් තමයි අපිට අන්තර්දෘෂ්ටි ඇති වෙන්නේ. එතකොට කවියක මූලික දේ වෙන්නේ එක පැත්තක මං ආයේ මං අවිනාඩි 5යි කවියක මූලික දේ වෙන්නේ එක පැත්තක අර්ථමය ව්‍යුහයක් තියෙනවා. හරි. අර්ථමය ලෝකයක් අර්ථමය අදහස් තියෙනවා එක පැත්තක. අනිත් පැත්තක කවිය තියෙනවා කවිය ඇතුළේ තියෙනවා යම්කිසි විදිහේ ශාබ්දික වියමනක්. නේ අපි කියන කවි ප්‍රයෝග භාෂාවෙන් දාන ප්‍රයෝග. right භාෂාව ඇතුළේ අපි වරන් යනවා යම් කිසි දැනකට. නැහැ එතකොට කවියක් අඳුරගන්න මේ මානයන් දෙකම තියෙනවා. නැහැ එක පැත්තක අර්ථ ලෝකයේ තියෙනවා. තව අර්ථයන් ව්‍යුහයක් විදියට තියෙනවා. ඒක මේ අර්ථයන් කවිය යම් කිසි ශාබ්දික වියමනක්. මේ අපි කියන ටෙක්ස්ට් එකක් විදියට නිර්මාණය කරනවා. එතකොට ශ්‍රහාන්ගේ සහ ගන්නේ ඥානানন্দගේ කවිය තුල මම දකින්න කවි කිහිපයක් ඇරෙන්න මට හිතෙනවා මේ ගැටලුව ශහන්ගේ කවි තැන්නගේ කවි කියවනකොට යම් ආකාරයකට මතුවෙන right ඒ කියන්නේ අර අන්තර්දෘෂ්ටිය භාෂාව තුල කවියේ භාෂාව යම් ප්‍රයෝගයක් තුල අන්තර්දැක්මක් ඇති කිරීමේ අර කාව්‍යමය සත්භාවය මේ ඔන්ටොලොජි එක මේක ස්පර්ශ වෙන්නේ නැහැ සහ අඩුයි නැහැ මේ අඩුයි right එවැනි අවස්ථා තියෙනවා මේක right එවැනි අවස්ථා තියෙන එක කියන්නේ අපිට يعني කවිය අපිට එකපාරට අපි කියන්නේ එකපාරට තිගස්මක් ගේන්න ඕනේ එක විදියක අපිට කාල්පනික දේකුත් ඒකම දේශපාලනික දේකුත් right ඒ කියන්නේ දේශපාලනික ගැඹුරත් ඒකම කවියක් කියුවම එන්නේ එකපාරට එන ප්‍රඥාවත් මේ අපි නොදන්නා අවදි වීමත් කියන දෙකම එක පිට වෙන්න ඕනේ මට හිතෙන්නේ මේ සමහර කයි වල දේශපාලනික හැඩේ දේශපාලනික අර්ථය වඩා තීව්‍ර වෙලා අර සංකල්පීයව ශාබ්දික අර්ථයක් විදියට අපිට ඇති කරන මේ අන්තර්දෘෂ්ටියට යන ගමන අඩු වෙනවා. සමහර කවිවල දේශපාලනික සමාජ අර්ථමානෙ අයින් වෙලා අර එකපාරට තිගස්මක් ඇති කරන අන්තර්දෘෂ්ටියක් ඇති කරන right මෙන්න මේ කාරණය උඩට එන උදාහරණයක් මම හිතන්නේ දැන් දැන්නගේ සමහර කවියක් ගත්තොත් දැන් උදාහරණයක් දැන් හන්නේ එක කවියක් ඒ නාන තොට ළඟ ඇල තිබුණත් නැතයි තෙතයි හැමදාම right දැන් මේක නෑ මුකුත් සමාජ අර්ථ මුකුත් නෑ නමුත් මේ කෙටි කවිය අපිට ටික් ගාලා මොකද්ද ඒ කවිය තියෙන සංකල්ප රූපය ඇතුලේ ඒ සංකල්ප රූපමය ප්‍රයෝගය ඇතුලේ අපිට යම්කිසි උත්තේජනයක් මේ යම්කිසි අවදි කිරීමක් ඇතක ලිග්ගිගත්තේ වෙන්න පුළුවන් ආශාව වෙන්න පුළුවන් කුමන හෝ දෙයක් අවදි කරන හැබැයි ඒක අරමාණිය නෑ right ඒකම මම හිතනවා ශාන්කේ ගත්තොත් හරි ශාන්කේ ගත්තොත් දේශපාලන මාන එනවා
දේශපාලන කාරණාවට වැඩි අවදි වීමක් දෙනවා අර අපි කියන අන්තර් දැක්ම ඒක ඊටම අඩු වෙනවා රයිට් උදාහරණයක් මම අපි දෙකක් විතරක් කියන්න මේ කවිය විතරක් නෙවෙයි වෙලා යනවා මේ තමයි එක කවියක් මම ඉස්සෙල්ලා කිව්වේ කතා කරන්න කවි විතරක් කළා එයාගේ කවිය ධාතු ධාතු තුක් කියලා විසිකරන මේකේ තියෙන මොකද වැවට මෙපිටෙන් කඳ උඩ තියනවා කරඬුවක දාලා තිස්තුන් කෝටියක් දෙවිවරු පවා වඳින ධාතු නුවර වැව පවායි හරියටම දන්නේ කතාව දලදා වීදියෙන් පල්ලට වැටුණු හොපු අස්සේ තියෙන කෙල කෝටියක් අප්‍රකට ධාතු රයිට් එයා යම් කිසි විදියෙ ප්‍රතිවිරෝධයක් පෙන්නනවා කවිය එක පැත්තක තියෙනවා මහා ධාතුව වන්දනා කරන නුවර ඒ නුවරම පාමුල තියෙනවා ගැවගාව හොපු අස්සේ කෙල කෝටියක් අප්‍රකට ධාතු මේක මේක යම් කිසි ලිංගික නිදහසද ලිංගික දූෂණයද බොහොම එකක් යම් කිසි අර උත්තරීතර දෙයයි යම් කිසි ජරා ජීර්ණ දෙයයි නෑ මේ දෙකම එකට තියෙනවා කියලා කියනවා නමුත් මම කියන්නේ මේක දැන් මේ කවිය අර මං කිව්ව සංකල්පීය කවිය බවට පත් කරන්නේ right සංකල්පීය කවිය බවට පත් කරන්නේ නැත්නම් කතිකාමය කවිය right කවියේ කතිකාම ගොඩනගන්න හරි ආනුභවික කවිය නෙවෙයි අපි කියන්නේ එම්පිරිකල් එන අනුභූතිකමේන කවිය අනුභූතිකමේන දෙයම නෙමෙයිනේ කවිය කියන්නේ මං එක ඉස්සලා කිව්වේ right ඒකට අපි ඩිස්කෝස් එකක් හදන්න ඕනේ කවිය කතිකාවක් කරන්න ඕනේ right අනුභූතියෙන් දේවල් වෙන අනුභූතිය කියලා කියන්නේ සමාජය අපිට ප්‍රතිනිර්මාණය කරන්න තියෙන දේවල් මේ වගේ right දලදාව තියෙනවා දූෂිත බව තියෙනවා උත්තරීතර බව right ඒක තමයි අනුභූතික දේ right එතකොට අනුභූතික දේ මේ අනුභූතික දේ ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ right අනුභූතික දේ ප්‍රති ඉදිරිපත් කරන්න බෑ right කවිය එතකොට ප්‍රතිනිර්මාණයේදී තමයි අර කිව්ව කාව්‍යාත්මක ප්‍රයෝගය කාව්‍යාත්මක සංකල්ප රූපේ කාව්‍යාත්මක සත්භාව වේදේට අපි යන්න වෙන්නේ මෙන්න මේ දේ මම හිතනවා අඩුයි කියලා right මම මෙතනින් ඉවර කරන්න මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කවියේ මූල ධර්මය කුමක්ද කවියේ anu කුමක්ද කියන කාරණය ඔළුවේ තියාගෙන මම හිතන ඊට අදාළ කවි මේකේ තියෙනවා right අපි බලමු සංවාදයක් ලබන කතා කරන්න මෙන්න මේ දෙක මම සලකුණු කරලා අවසන් කරන්න මම හිතන මේක කියවන්න හටින පොතක් මොකද ලංකාවේ මේ සාකච්ඡාව මම මේ කිව්ව සාකච්ඡාව ඉදිරියට මතු කරගන්න මේ කවි නැවත ලොකු උත්තේජනයක් කරනවා මට හරි එතකොට අවසාන වශයෙන් විනාඩියක් අරන් කිව්වෝ ලංකාවේ කලා විචාරයත් මම හිතන කවිය පමණක් නෙවෙයි කලා විචාරයත් මුණ දෙන ගැටලුවක් තමයි එක පැත්තක ඉන්නවා සරත් චන්ද්‍රගේ කල්පනා ලෝකවාදය හරි එද කවිය යනු නැත කලාව යනු කාල්පනික ලෝකයක් කියනද හරි එතන අනිත් පැත්තෙන් ඉන්නවා සුජර්ත ගම්ලත් කීර්ති බාලසූරිය සාපියසිලි විජේගුණසිංහල ඇතුළු කලාව යනු සමාජීය නිෂ්පාදනයේ ප්‍රකාශනයක් කියන අදහස. එතකොට කලාව කාල්පනික ලෝකයක් අනිත් පැත්තෙන් ඒකට ප්‍රතිවිරුද්ධව නෑ කලාව ධනේශ්වර සමාජ නිෂ්පාදනයේ යම් ප්‍රකාශනයක්. right එතකොට එක පැත්තක කලාව වැඩ කරන්නේ කාල්පනික ලෝකයක් වෙනුවෙන් හරචන්ද්‍රලගේ විශ්වය එතකොට ගම්ලත්ගේ විශ්වයට අනුව කලාව යනු පරාර්ථය නැත්නම් සමාජය right again art in itself සහ art for itself ඔක තමයි තිබ්බ බෙදුම right the art for itself කියලා කියන්නේ කලාව තියෙන පරාර්ථයට right art in itself කියලා කියන්නේ කලාව යනු කලාවටමයි තියෙන්නේ right කවිය තියෙන කවියටමයි right තව පිරිසක් කවිය තියෙන සමාජයට මේකට උදාහරණයක් මේ අන්ත දෙක තමයි තියෙන්නේ right උදාහරණ ඉමානුවෙල් කාන්ට් වගේ කෙනෙක්ගේ කලා විචාරය පොඩ්ඩක් සරච්චන්ද්‍රගේ අර කාල්පනික කලාවට ටිකක් සමපාතයි හරජන් මේ හාන් කියනකොට කලාව යනු ආත්මීය ප්‍රකාශනයක්. හරි කලාව යනු වාස්තනික දෙයකින් නිර්ණය වෙන්නේ නැහැ. ඒක තමයි කාන්ගේ අදහස. එතකොට ඒක යනවා ටිකක් කාල්පනිකලු. හැබැයි මාක්ස්වාදී කලා විචාරය අරග අයින් කරනවා. රයිට් හරජන්ද්‍රගේ නැත්නම් කාන්ගේ මේ ප්‍රවේශය අයින් කරනවා. රයිට් සරච්චන්ද්‍ර වර්ගයේ ඒ කාල්පනික කවිය කාල්පනික සාහිත්‍ය නිර්මාණ කරන අය සමාජීය ප්‍රපංච අයින් කරනවා. ඒකනේ class for itself sorry art for itself එක art in itself අයින් කරනවා art in itself මේ art in itself එක art for itself අයින් කරනවා මම අවසාන වශයෙන් කියනවා මේ දෙකම එකතු කරගත්ත අලුත් විචාරක සම්ප්‍රදායකට තමයි අපිට යන්න වෙන්නේ